සාමාන්‍ය මෙලෝ රහක් නැති ෆිල්ම් එකකට දෙවෙනි කොටසක් එද්දී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දෙවෙනි කොටසත් මෙලෝම රහක් නැති වෙන්න ඕනේ කියලා. හැබැයි අපි මේ හිතන දේ වෙනස් කරන්න සමත් වුණා. The Suicide Squad චිත්‍රපටිය 2016 පළවෙනි කොටස ආවා මෙලෝ රහක් නැහැ. හැබැයි ඔන්න 2021 දී දෙවෙනි කොටස ආවා. ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ ජේම්ස් ගන්. A superb movie. එන චිත්‍රපටය ගැන මම මුලින් ඉඳන් මගේ රිවිව් එක දෙන්න පටන් ගන්නවා. Subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔබලා එකතු වෙන්න. ෂහාන් මලික් entertainment. අදව පටන් ගමු එනනම් අපි සුපුරුදු පරිදි plot එකෙන්. කෝටා මොල්ටිස් කියලා ඔන්න තියෙනවා එක්තරා රටක්. ලතින් ඇමරිකානු රටක්. මේ රටේ ඔන්න ඒකාධිපති පාලකෙක් පාලනය කරලා ඉඳලා 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 ඒ පාලනය වුණාට පස්සේ ඊටත් වඩා දරුණු පාලකෙක් ඔන්න බලයට පත් වෙනවා. ඉතින් මෙන්න මේ රාජ්‍යයේ කට්ටිය එක්තරා ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා ප්‍රොජෙක්ට් ස්ටාෆිෂ් කියලා. මේ ප්‍රොජෙක්ට් ස්ටාෆිෂ් ප්‍රොජෙක්ට් එක කොහොම හරි නවත්තන එක තමයි අපේ මේ සුයිසයිඩ් ස්කොට් එකේ සංගයින්ට පැවරිලා තියෙන කාර්යය. ඉතින් අපේ ඇමරිකාවේ ඉන්න සුපිරි දුෂ්ටයෝ ටික කෝටා මොල්ටිස් රටට යනවා මේ ප්‍රොජෙක්ට් ස්ටාෆිෂ් එක කොහොම හරි නවත්තන්න. පුළුවන් වෙයිද? බැරි වෙයිද? දැනගන්න ඕන නම් බලන්න The Suicide Squad. What are you guys doing? What? You, we're here to save you. You were gonna save me? It was a really good plan, too. Well, I can go back inside and you can still do it. That's patronizing. I'm so sorry. Then kata agar mo the Suicide Squad movie ke thiyena positives monawada kiyala. Palawen de thamai me film ekak theater ekak balanna superi film ekak. Eka de hethuwa thamai action, glamour, comedy, Margot Robbie මේ හැමදේම මේ ෆිල්ම් එකේදී ඉතාමත් සමබරව ඇතුළත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක සුපිරි එන්ටර්ටේනින් ෆිල්ම් එකක්. අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එකේ කාස්ට් එක ගැන මම කතා කරන්න ඕනේ. මුලින්ම කතා කරන්න ඉද්‍රිස් ඇල්බා ගැන. මම දකින විදිහට ආව ගොඩක් අන්ඩර් යුටිලයිස්ඩ් ඇක්ටර් කෙනෙක්. එයාගෙන් ඊට වඩා ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විශේෂයෙන්ම big budget movies වල. එයාව හොබ්ස් ඇන්ඩ් ෂෝ එකේදී පාවිච්චි කරලා තිබ්බට මම නම් ඇත්තටම කැමති වුණේ නැහැ මේ ෆිල්ම් එකේදී ආව පාවිච්චි කරලා තිබ්බ විදිහට. එයා ඊට වඩා ගොඩාක් ලොකු රේන්ජ් එකක් තියෙන නළුවෙක්. මම පෞද්ගලිකව හිතනවා මේ ෆිල්ම් එකේදී ඉඩ්‍රිස් හොඳට පාවිච්චි කරලා තිබ්බා කියලා. ද සුයිසයිඩ් ස්කොඩ් එකේ ලීඩ් හැඩියට හිටියේ ඉඩ්‍රිස් ඇල්බා. And yes, that is your hand. Very good. We're all gonna die. I hope so. Oh, for fuck's sake. Here's the deal. කතා කරන්න මොනේ ද පීස්මේකර් ගැන. ජෝන් සීනා කියන්නේ ලිමිටඩ් ඇක්ටර් කෙනෙක්. එයා රෙස්ලර් කෙනෙක්. එයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ගත්තොත් සාමාන්‍යයෙන් මම හිතන විදිහට එයා පොඩ්ඩක් ලිමිටඩ්. ඒ කියන්නේ එයාට ගොඩාක් ගැඹුරු රංගන හැකියාවක් නැහැ. ගොඩක් ගැඹුරට රංගන යන්න බෑ. හැබැයි මේ ද පීස්මේකර් කියන කැරක්ටර් එක සීනටම ලියවෙච්ච කැරක්ටර් එකක් කියලා මට හිතුණා. ජේම්ස් ගන් මේක නියමිත කරලා තිබ්බා සීනව සුපිරියට හැන්ඩල් කරලා තිබ්බා. කතා කරන්න නම් එන හාලි ක්වීන් ගැන. හාලි ක්වීන්ව මට ඇත්තටම එපා වෙලා හිටියේ. ඒකට හේතුව තමයි මේ ගොඩාක් ෆිල්ම් වල DC ෆිල්ම් සෙට් එකේ හාලි ක්වීන්ගේ හොඳ පැත්ත පොඩ්ඩක් වැඩියෙන් හයිලයිට් කරන්න ගියා කියලා මට තේරුණා. ඒ කියන්නේ මෙයා නරකුණාට හරි හොඳයි වගේ. ඒ වගේ දෙයක් මට පෙන්වන්න ගියා වැඩි වගේ හිතුණා. හැබැයි මේ ෆිල්ම් එකේදී හාලි කියන්නේ කොච්චර සයිකෝ කැරක්ටර් එකක්ද කියන එක හරි ලස්සනට පෙන්වලා තිබ්බා. අන්න ඒක තමයි මම සාමාන්‍යයෙන් හාලි ක්වීන්ගේ කැරක්ටර් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. සයිකික් ගතිය. ඉතින් ඒ දේ ලස්සනට කැපිලා පේන සීන්ස් දෙකක් තමයි මේ ෆිල්ම් එකේ තිබ්බා. බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට බලන්න වෙනවා ද සොයිසයිඩ් ස්කොට් ෆිල්ම් එක. I love your accent. American women all love accents. We do. Cuz we don't got none. Yeah, bloody thumbs. Oh my god, is it a werewolf? I wanted to meet a werewolf forever. Yo, they sent me into a werewolf? That's not right. Yo, let me out. I do not fuck a werewolf. අනිත් දේ තමයි මතක් කරන්න ඕනේ ජේම්ස් ගන්ගේ ඩිරෙක්ෂන්. මම හිතන්නේ DC සහ Marvel මේ දෙපැත්තෙම මූවිස් ඩිරෙක්ට් කරපු එකම එක්කෙනා වෙන්න ඕනේ ජේම්ස් ගන්. එයා Guardians of the Galaxy කරා සහ එයා දැන් ඔන්න The Suicide Squad කරනවා. ඒ වගේම තමයි මට මේ පොයින්ට් එක වැරදුනා නම් කවුරු හරි කමෙන්ට් කරලා කියන්න නෑ නෑ එයා විතරක් නෙමෙයි තව අයත් ඉන්නවා. ඔහොම මට වැරදුනා නම් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා කියන්න. අනිත් දේ තමයි The Suicide Squad movie එක බලන්ඩ ඔයාලා කලින් Suicide Squad බලලා ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ ෆිල්ම් එක බලන්න නැති වුණත් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්. පළවෙනි විනාඩි 10යි 15යි හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා මේ කතාවේ පදනම. කොහොමද මේක වෙන්නේ? මොකක්ද සිද්ධ වෙන්නේ? මේ Suicide Squad කියන්නේ කවුද? මෙයාලව යවන්නේ කවුද? මෙයාලගේ මිෂන් එක මොකක්ද? ඔය එයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. අපේ කාලේ ගන්න නේද ඒ දේ කරපු එකටත් මම ගොඩාක් සතුටු වුණා සහ ඒ දේ මම පොසිටිව් එකක් හැටියට මූවි එකේ දකිනවා. මූවි එකේ අඩුපාඩු ගැන කතා කරොත් ඇත්තටම මට පේන්නේ එහෙම ලොකුවට අඩුපාඩුවක් තිබෙන්නේ නැහැ.
හැබැයි අමාරුවෙන් හොයලා හොයලා අඩුපාඩුවක් කියනවා නම් මම හිතුවා මේ ෆිල්ම් එකේ විලන් මීට වඩා පවර්ෆුල් වෙයි කියලා මම හිතුවා. මම බලාපොරොත්තු වුණා මේ ෆිල්ම් එකේ ඉන්න විලන් පිටිපස්සේ කවුරු හරි මාස්ටර් මයින්ඩ් එකක් ඉඳී කියලා. හැබැයි අවාසනාවකට වගේ එහෙම හිටියේ නැහැ. හැබැයි ඒ අඩුපාඩුව හිතලා ඔයාලා මේ මූවි එක බලන්නේ නැතුව නම් ඉන්න එපා. ඒක සම්පූර්ණ මෝඩ වැඩක්. මොකද DC ලගෙන් අවුරුදු ගානකට පස්සේ ආපු සුපිරිම එන්ටර්ටේනින්ග් ෆිල්ම් එක හැටියට මට හඳුන්වන්න පුළුවන් The Suicide Squad. You know the deal. Successfully complete the mission, you get 10 years off your sentence. ෆිල්ම් එක ගැන ලාස්ට් වර්ඩ් එක මම මේ ෆිල්ම් එකට තරු පහෙන් තරු කීයක් දෙනවද මම ඇත්තටම හිතනවා මේ ෆිල්ම් එකට තරු පහෙන් තරු හතරක් දෙන්න වටිනවා අය කියලා සුපර් හීරෝ මූවිස් වලට කැමති නම් වෙනස්ම විදිය සුපර් හීරෝ මූවි එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන් ද සුයිසයිඩ් ස්කොඩ් බැලුවොත් තියටර් එකක බැලුවොත් තවත් හොඳයි දැන් යට බැනලා ඇති නේද ගොඩාක් රිවිව් එක කරන්න දැන්ද මතක්ුනේ රිවිව් කරන්න නැද්ද දැන් channel එක නැද්ද බය වෙන්න බා movie reviews දිගට මේ channel එකේ මම කරගෙන යනවා subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔබලා එකතු වෙන්න දිගටම ශහන් මලික entertainment එක්ක